හායි, කොහොමද ඕගලන්ට? අද මගේ වීඩියෝ එක ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඒ මොකක්ද කියලා ඕගලන්ට කියන්න කලින් මම ඕගොල්ලෝ එක්ක පොඩි දෙයක් ෂෙයා කරගන්න ඕනේ. මම මගේ channel එක හදද්දි හිතපු දෙයක් තමයි මම මගේ channel එකේ කිසිම ආගම් විරෝධී දෙයක්වත්, දේශපාලන විරෝධී දෙයක්වත්, කාටවත් මඩගසන දේවල් මගේ channel එකේ publish කරන්නේ නැහැ කියලා. ඒත් මම පහුගිය දවසක පොඩි ආටිකල් එකක් කියෙව්වා. ඉතින් ඒ ආටිකල් එක මට කියෙවෙන් පස්සේ හිතුණා අපේ ලංකාවට වෙන්න යන විපත ගැන ඔගොල්ලෝ හැමෝ එක්කම ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ෂෙයා කරන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි මූලිකම හේතුව අද මගේ වීඩියෝ එක පබ්ලිෂ් කරන්න. මේ ආටිකල් එකේ කියවෙන්නේ මුස්ලිම් ජාතිකයෙක් ගැන. මං කලින් කිව්වා වගේ මොහු උපතින්ම මුස්ලිම් ජාතිකයෙක්. මේ කෙනාට අවස්ථාවක් ලැබෙන අවුරුදු 15දී ගමේ තියෙන ලොකුම පල්ලියකට සම්බන්ධ වෙන්න. මොහු පවසන විදියට මේ පල්ලියේ හිටපු ගොඩාක් දෙනෙක්ගේ අදහස් විප්ලවකාරී. පසුව මොහුත් ඔවුන්ට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔවුන් ගොඩාක් වෙලාවට කතා කරලා තියෙන්නේ ඔවුන්ගේ මුස්ලිම් ආගම අනික් ආගම් විනාශ කරලා බේරගන්න කොහොමද කියලා. ඒ වෙනුවෙන් ඔවුන් ඕනම මෙලේච්ච ක්‍රියාවක් කරන්න ලෑස්ති වෙලා ඉඳලා තියෙනවා. දවසක් මේගොල්ලන්ගේ පල්ලියට පිටරටින් විශේෂ කෙනෙක් එනවා. මේ කෙනා මේගොල්ලන්ට පවසලා තියෙන්නේ මුස්ලිම් ජාතිය ව්‍යාප්ත කරන්න මේගොල්ලෝ දිවි හිමියෙන්ම වැඩ කරන්න ඕන කියලා. ඒ වගේම මුළු ලෝකයේම මුස්ලිම් ලෝකයක් කරන්න ඕන බවත් මේ කෙනා කියලා තියෙනවා. මේගොල්ලෝ ලංකාව ගැන බලා ගන්න ඕන කියලායි මෙයා කෙනා පවසලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලන්ට මේ කෙනාගේ සංවිධානයට බැඳෙන්න ආරාධනා කරලා තියෙනවා. මේ කට්ටිය දෙස්රයක් හිතන්නේ නැතුව මෙයාගේ සංවිධානයට බැඳලා තියෙනවා. ඒ වගේම මේ සංවිධානයට නමක් තිබිලා නැහැ. හේතුව මේගොල්ලන්ගේ වැඩ කරගන්න ලේසි සංවිධානයට නමක් නැති වුණාම ඒ හන්දයි සංවිධානයට නමක් තිබිලා නැත්තේ. දැන් ඕගොල්ලෝ හිතන ඇති මොකද්ද මේ සංවිධානය කියලා. සමහර හිතන ඇති මේ සංවිධානයේ නම ජිහාඩ් කියලා. නෑ, මේ ජිහාඩ් සංවිධානයේ මව් සංවිධානය. මේක මේ සංවිධානය හිටපු ගොඩාක් දෙනෙක් දැනගෙන ඉඳලා නැහැ. ඒ වගේම මේ අපේ කතාව කියන කෙනත් දැනගෙන තියෙන්නේ මේ සංවිධානයට බැඳිලා අවුරුදු 7කට පස්සේ තමයි මේ සංවිධානය ජිහාඩ් සංවිධානය මව් සංවිධානය කියලා. මේ වෙද්දී මේ කතාව කියන කෙනාට අවුරුදු 26යි. ඕනෙම කෙනෙක් මරාගෙන මැරෙන්න සූදානම් වෙලා තමා මෙයා අවුරුදු 26දී ඉඳලා තියෙන්නේ. මේගොල්ලන්ගේ හිතවල කොච්චර රුධිරු අදහස් තිබ්බත් එළියට නොබෙනෙන්න මේගොල්ලන්ව හොඳට පුහුණු කරලා තියෙනවා. ඒකයි මේ සංවිධානයේ පැවැත්මට ගොඩාක්ම හේතු වෙලා තියෙන්නේ. මෙහි වෙද්දී මෙයාට හොඳට සිංහල කතා කරන්නත් ලියන්නත් පුළුවන්කම තිබිලා තියෙනවා. ඒ වගේම මෙයාගේ පෙනුමත් සිංහල පෙනුමක් වගේ ටික. ඉතින් ඒ හන්දම යාට සිංහල හැඳුනුම් පතකුයි ලියකියුලි හදලා සිංහල සමාජයට යවලා තියෙන සිංහලයේ විස්තර හොයන්න. ඉතින් මෙම ලියකියුලි භාවිතා කළා මෙයාට ලංකාවේ ඕනම තැනක ඕනම වැඩක් කරගන්න පුළුවන්කමක් තිබිලා තියෙනවලු. ඒ වගේම ඒ වෙද්දි ලංකාවේ සෑම අංශයකම මොහු වගේ කට්ටියත් ඉඳලා තියෙනවලු. ඒ වගේම ඕනම තැනක ඉන්න කට්ටිය අඳුනගන්න විදියත් මොහුට කියලා දීලා තමයි යවලා තියෙන්නේ. ඒ සඳහා මේගොල්ලන්ට රහස් වචනයක් තිබිලා තියෙනවා. ඒ වචනේ තමයි මදි. මේ වචනේ මේගොල්ලන්ගේ කෙනෙක් ගාවට ගිහිල්ලා කිව්වහම ඒ කෙනත් ආපහු ඒ වචනේ කිව්වොත් මේගොල්ලන්ගේ කෙනෙක්. ඉතින් මුළු ලෝකෙටම තිබිලා තියෙන එක රහස් වචනේ ඒ තමයි මදි කියන රහස් වචනේ. මොහු මේ කතාව කියනකොටත් මේගොල්ලන්ගේ කට්ටිය ලංකාවේ සෑම අංශයකම වැඩ කොටස ඉටු කරමින්ලු ඉන්නේ. වරාය ගුවන්තොට පොළයිලු මේගොල්ලන්ගේ වැදගත්ම ස්ථාන දෙක. පසුගිය කාලේ තිබ්බ දේශපාලන පසුබිමේ පිහිටින් මේගොල්ලන්ට පුළුවන් වෙලා ඒ තැන් මේගොල්ලන්ට ඕන විදියට හදාගන්න. වරායේ ඉන්න අය මේගොල්ලන්ට අවනත උනේ නැත්නම් ඒගොල්ලෝ මුහුද මැදට ගෙනහිල්ලා මරලා දානවලු. ඊට පස්සේ මේගොල්ලෝ විසින්ම කියනවලු ඒගොල්ලෝ රට පැන්න කියලා. ලංකාවේ හිටපු ප්‍රසිද්ධ මුස්ලිම් ඇමතිවරු දෙන්නේ කුත් මේගොල්ලන්ගේ ප්‍රධාන සමාජිකයෙක්ලු. ඉතින් දැන් බලමු මොනවාද මේගොල්ලෝ ඉස්සරහට කරන්න ඉඳලා තියෙන්නේ කියලා. මීට අවුරුදු 3කට කලින් මේ කෙනාව බෞද්ධ සංවිධානයකට සම්බන්ධ කරලා තියෙනවා. මොහුට පැවිලා තියෙන්නේ බෞද්ධයන්ගේ උත්සව, ඒ වගේම මිනිසු රැස් වෙන තැන් ගැන විස්තර එකතු කරන්න. මේ වෙද්දි තමයි හැමදේම වෙනස් වෙලා තියෙන්නේ.
තියෙන්නේ. අවුරුදු 3ක් සිංහල මිනිස්සු එක්ක ඉද්දියාට හිතලා තියෙනවා හිතපු තරම් සිංහල මිනිස්සු කුරිරු නෑ කියලා. ඒ වෙද්දී ආපහු හැරෙන්න බැරි තරම් දුරක් මේ කෙනා ඇවිල්ලා ඉවරයි. ඉතින් මොහු වෙනස් වුණොත් ඒ අය අතින්ම මැරෙනවා කියලා දන් හන්දා මෙයා නිහඬව ඉඳලා තියෙනවා. ඉතින් මොහුගේ වෙනසක් සංවිධානය කට්ටියට එච්චරම තේරිලා නැහැ. ඒ හන්දා සැලසුමේ දෙවැනි කොටස හෙලි කරලා තියෙනවා. ඒ තමා ජූලි 5 වෙනිදා පැවැත්වෙන අනුරාධපුරයේ පිච්චමල් පූජාව දවස. එදාට කෝලහලයක් ඇති කරන්න තමා මේගොල්ලෝ සැලසුම් කරලා තියෙන්නේ. ඒ වෙද්දිත් ඒ හැම දෙයකටම දේවල් ලෑස්ති කරලලු තියෙන්නේ. ඒත් ඒ වෙනදේ බලන් ඉන්න බැරි තැනලු මෙයා හැම දෙයක්ම හෙලි කරන්න හිතලා තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙනලු ලංකාවම අල්ලන්න. ඒත් නොහිතපු විදියට අලුත්ගම සිද්ධියත් එක්ක මෙම සැලසුම ටිකක් කල් ගිහිල්ලලු. ඒ වගේම ඒක සිදුවෙන්නේ මෙහෙමයි. ලංකාවේ සෑම අංශයකම මෙයා කලින් කිව්වා වගේ මේගොල්ලන්ගේ කට්ටිය ඉන්න හන්දා, ඒ වගේම ලෝකයේ මේගොල්ලන්ගේ කට්ටිය සෑම අංශයකම පැතිරිලා ඉන්නේ. මේගොල්ලන්ගේ උදව්වෙන් එක රැයකට මේගොල්ලෝ රේඩාර් පද්ධතියයි ඒ වගේම සන්නිවේදන පද්ධතියයි අවුල් කරනවලු. එතකොට මේගොල්ලන්ගේ කට්ටිය පිටරටින් එනවලු මේගොල්ලන්ට ඕන සියලුම ආයුධ අරන්. මේ වෙද්දිත් කට්ටියක් ලංකාවට ඇවිල්ලා අවශ්‍ය ස්ථානවල ස්ථානගත වෙලාලු ඉන්නේ. හරියටම හමුදාව ආණ්ඩු බලය අල්ලනවා වගේ මේගොල්ලෝ උදේ වෙද්දි ලංකාවම අල්ලන්න තමා සැලසුම් කරලා තියෙන්නේ. මේකට අවශ්‍ය ආයුධ රට පුරා මේගොල්ලෝ ගබඩා කරලා තියෙන්නේ. හැම පල්ලියකම වගේ අඩුම තරමේ කඩු 300ක් ගබඩා කරලා තියෙන්නේ. සමහර පල්ලිවල ගිනි ආයුධත් සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම මේ වෙද්දී ඒගොල්ලන්ගේ තරුණ අයට ලාබාල ගෑනු ළමයින්ව සම්බන්ධ කරලා තියෙන්නේ. මේ සිදුවීම වෙන දවසේ රෑ මේගොල්ලෝ මේ අයව මේගොල්ලන්ගේ ළඟට ගන්නවලු. ඉතින් ඒ දවසේ ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් අනික් මිනිසුන්ට වෙන්න යන සිදුවීම ගැන. මම මේ කතාව උපුටා ගත්තේ රතන හාමුදුරන්ගේ Facebook page එකේ. ඕගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ තව වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එකට අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඕගොල්ලන්ට videos වලට ideas එහෙම තියෙනවා නම් පල්ලෙහා තියෙන comment box එකේ comment කරලා ප්ලීස් මාත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම මෙච්චර වෙලා මාත් එක්ක හිටියට ඕගලන්ට thank you.